දුෂ්කර පළාත්වල සිට කොළඹ නාගරික ප්‍රදේශවල තරුණ තරුණියන් ඇතුළුවත්ව මහජන නියෝජිත ආයතනවල වැඩි පිරිසක් ඉන්නේ මේ යෞවන සමාජ හරහා නායකයන් බවට පත්වෙච්ච තරුණ කොටස්. ඒකට ભેදයක් තිබුණේ නැහැ. මේ රටේ සෑම සමාජ කොටසකම ඉහළ තලයේ අතිවිශාල පිරිසක් යෞවන සමාජ ව්‍යාපාරය හරහා සමාජගත වෙලා නායකයන් බවට පත්වලා සේවය කරනවා. යෞවන සමාජ ව්‍යාපාරය, යෞවන සමාජ සම්මේලනය මෙරටේ තරුණයන්ට මහගෙදර හැටියට ඉදිරියට ගේන්න කටයුතු කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකය හැටියට ජනාධිපති වන්නේ ඉදිරිපත් වෙලා ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා යටතේ ස්වර්ණමය යුගයක් මේ රටේ තරුණ සේව සභාවට, යෞවන සමාජ ව්‍යාපාරයට, සමස්ත තරුණ පරපුරට ලබා දෙයි කියලා ඉනිස. රටේ රජ්ජුරුවන්ගේ පුතාලයාගේ අතට පත් වෙලා තිබ්බ ජාතික තරුණ සේව සභාව ඒ වහල්භාවයේ මුදවාගෙන මේ රටේ ගම්මට්ටමේ බිම්මට්ටමේ ඉන්න තරුණයින්ට විවෘත කරලා දුන්නේ මේ යහපාලන ආණ්ඩුව තුලින්. ඒ තුල පාට, පක්ෂ, ජාති, කුල, මල, ආගම් ભેදකින් තොරව රටේ ඉන්න තරුණයින්ට ජාතික තරුණ සේව සභාව යෞවන සමාජ ව්‍යාපාරය මගින් සේවාවන් ලබා දුන්නු. විදේශ සංචාරයක් ආව නම් ඒ සංචාර සඳහා මේ රටේ බිම්මට්ටමේ ඉන්න තරුණ තරුණියෝ සහභාගී වෙන්න අවස්ථාව ලබා දුන්නු. ගම්මට්ටමට වැඩසටහන් කරන මුදල් ලබා දීලා උන් ගැන විශ්වාසය ඇති කරලා උන්ට ඒ අවස්ථාව ලබා දුන්නා. තමන්ගේ Facebook එකේ, Twitter එකේ, WhatsApp එකේ, Vibe එකේ තමන්ට ඕනෑම ආකාරයට අදහස් ප්‍රකාශ කරන්න අපේ රටේ තරුණයින්ට අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඔවුන්ට කිසිම බාධාවක් කරන්න කිසිම කෙනෙක් ආවේ නැහැ. ඒ ලබා දුන්න නිදහස සමග යෞවන සමාජ ව්‍යාපාරය තුළ පිබිදීමක් ඇති වුණා. මේ සියලු කරුණු කාරණා සලකලා බලා අපි ආදි යෞවනයේ විදිහට තීරණය කරා. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් අපේක්ෂකයෙකු විදිහට ඉදිරිපත් වෙලා ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කතිරේ ලබා දෙන්න මේ යෞවන සමාජ ව්‍යාපාරය කිසිම දේශපාලනීකරණයකට ලක් වෙන්නේ නැතුව, රජපෞලක පාලනයකට ලක් වෙන්නේ නැතුව මේ රටේ සුවාදීන නිදහස්ව ජීවත් වෙන තරුණ තරුණියන්ට තවදුරටත් යෞවන සමාජ ව්‍යාපාරය ඉදිරියට ගලා යන්න තමයි අපේ අපේක්ෂාව තියෙන්නේ. මා සිහිපත් කළ යුතුයි තව අවධියක නිල් බලකායි මගේ දේශපාලන සංවිධාන බිහිකලා තරුණ සේවා සභාවේ මධ්‍යස්ථාන තුල යෞවන සමාජ ව්‍යාපාරය කිසිම දේශපාලන ભેදකින් තොරව අපේ තරුණ තරුණියෝ එකතු වෙච්ච තැන. යෞවන සමාජ ව්‍යාපාරය දේශපාලනීකරණය කරා දක්වාගෙන ගියා රාජපක්ෂ පරම්පරාවේ නාමල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඒ නිසා අසු කාලිනුව මේ රටේ මහා විප්ලවයක් කළා මේ පහුගිය සභාපතිතුමා විශේෂ වැඩ කොටසක් ඉස්තර කළා. ඉතින් මේ වැඩේ කරන්න දේශපාලනීකරණයට හවුල් නොවුණු කණ්ඩායමක් විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමා අපට විශ්වාසයි. අපි ඒ අනුව අපේ සංවිධානයේ අපි සියලු දෙනාම අත්කල් බැඳගෙන ඉන්නවා. හංසයා දිනවන්න. ඒ හින්දා අපි ඉල්ලා හිටිනවා ඒ වෙනුවෙන් ඔබේ සහයෝගය ලබා දෙන්න.